අප නැවතත් දොරමඩලාව සමග නිදන් වස්තු පුරා වස්තු සහ අපේ ජාතික උරුමය ගැන අද දොරමඩලාව සංවිධානය කළේ අපේ ස්වාමීන් වහන්සේ අද මේ මම මට මේ වැඩසටහන අවසන් වෙන්න යන මොහොතේ නිසා බොහොම කිටි කාලයක් තියෙන්නේ මම කියන්න කැමති විශේෂයෙන් මේ රටේ තියෙන මේ පුරා වස්තු කියන දේ නිදන් වස්තු අපි පැත්තකින් තියමු පුරා වස්තු කියන දේ මේ රටේ ජනතාවගේ ජාතික උරුමයන් මේ ජාතික උරුමයන් විනාශ වුණොත් මේ රට නිකම්ම කාන්තාරයක් බවට පත් වෙනවා පුරාණ දේවල් රකින්නේ ලෝකයා කොහොමද කියන එක පිළිබඳව මම දුටුවා එංගලන්තයේදී ෂේක්ස්පියර් මාලිගාව සංරක්ෂණය කරලා තියෙන ආකාරය දිහා බැලුවාම ඒක මොන වටිනාකමක් තියෙන පුරාවස්තුවක්ද ඒක නමුත් ඒක ආරක්ෂා කරන්න වැඩපිළිවෙල යොදලා තිබුණු හැටියත් ඒ ජනතාව ඒ පිළිබඳව දක්වන විශේෂ ගෞරවය හා සැලකිල්ල දිහා බලනකොට ඒක ආදර්ශයට ගත යුතු අපේ රටේ මිනිසු අපේ රටේ ජාති ආගම් කුල බල ආදීන් තොරව අපේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක ස්ථානයේ රැක ගැනීමට හැම දිනාම එකමුතු වෙලා කටයුතු කරන්නට ඕනේ කියන එක මම පණිවිඩයක් වශයෙන් දෙන්න කැමතියි ඒව හාරන්න කනින්න විනාශ කරන්න නීත්‍යානුකූලව අයිතිය තියෙන්නේ රජයට රජයෙන් ඒකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පත් කළා තියෙනවා දෙපාර්තමේන්තුව යටතේ ඒවා කැනලා සංරක්ෂණය කළා ඒවා ආරක්ෂා කිරීමේ කටයුතු කළ යුතුයි අනිත් අතින් හොරෙන් මේ පුරාවස්තු හාරලා විනාශ කරලා කටයුතු කරපු පුජ්‍යලෙයින්ට ඒවැ නිදන් තියෙනවයි කියලා හොයාගෙන ගිහිල්ලා කටයුතු කරපු පුජ්‍යලෙයින්ට වෙච්ච විනාශ මම බොහෝ තැන්වල මේ සොයා බලලා තියෙනවා මේ මිනිසුන්ට වෙච්ච දේවල් මාලිගාවිල ප්‍රතිමා වහන්සේ බිම දාපු මිනිසුන්ගේ පරම්පරාවේ එක මිනිහෙක් මම බදුල්ලේ උගන්නන කාලේ 1960 ගණන්වල විතර මට ආරංචි වෙලා මම ගියා පුජ්‍යලය බලන්න ඒ පුජ්‍යලයක මම යනකොට ඒ පුජ්‍යලයේ ඇඳේ හිටියේ සම්පූර්ණයෙන්ම මේ ඇඟිලි පවා වකුටු වෙලා නැකිටින්න බැරි ඇටසැකිල්ල බවට පත් වෙලා ඒ මිනිසයා මට ඒ වකුටු අතින් වැඳගෙන මෙන්න මේ විදිහට වැඳගෙන මට කිව්වානේ ස්වාමීනි බුදුහාමුදුරුව බිම දැමපු කේ කර්ම විපාකේ මම මේ විඳිනවා කියලා. ඒ වගේම ඔය නිදන් වස්තු හාරලා හොරෙන් ගත්ත පුරා වස්තු හාරලා හොරෙන් ගත්ත කිසිම මිනිහෙකුට හරි ගියේ නැහැ. කිසිම මිනිහෙකුට හරි ගියේ නැහැ. తాවකාලික ආශාදයක් ලබාගෙන වැජඹිලා ඉඳ ඇති අවසන් මොහොතේදී සම්පූර්ණයෙන්ම ඔහු නේරයික අපාය දුක් ඉඳලා තමයි මරණයට පත් වෙන්නේ. ඒ නිසා මම හැම දිනාටම මගෙන් දෙන පණිවිඩය මේ වැඩේ මේ ජරා වැඩේ කරලා මේ රටේ තියෙන වටිනාම දේ විනාශ කරන්නේ නැතුව මිනිස්සු හැටියට කටයුතු කරන්න කියලා මේ කරන මේ ජරා වැඩ කරන මිනිසුන්ට මම දෙන කාරුණික අවවාදයේ අනුසාසනාව. ඒ අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ඒ මතේම තමයි දොරමඩලාව හැටියට අපි දරන්නේ. අපි කාටවත් මේක ගැති පක්ෂපාතී වැඩසටහනක් නෙමේ. අපි රටේ ජාතික උරුමය වෙනුවෙන් කතා කරන්නේ. මේව හොරකම් කරනවන කාගේ හරි දෙයක් මේ මගේ විදිහට ඌරා කාලා මේ මගේ අපේ ජාතික උරුමය විනාශ කරනවන ඒ අයට බුදුදහමේ හැටියට ඒ ලැබෙන ඵල විපාක ලැබෙන බව අප විශ්වාස කරනවා. අපි කාටවත් ගැති නම් ඒ ටික කියන්නේ නැති බවත් මතක් කරනවා මහාචාර්යතුමා. දවසින්ම අපේ නායක ස්වාමීන් වහන්සේ කියපු පණිවිඩේ මම සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඊට අමතරව මේ නිදන් වදුළු පේන සහ අංජනං ඒ දෙක තමයි හුඟක්ම මේ පිටිපස්සෙන් යවෙන්නේ මගේ සොයා බලලා තියෙන හැටියට. මේවා මිත්‍යා විශ්වාස. මේ මිත්‍යා විශ්වාස තුලින් මේ නිදන් හැරීමෙන් අපේ ජාතික උරුමයක් විනාශ වෙනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා මේ නිදන් හැරීම කියන එකට අමතරව නොසැලකිල්ල නිසා අර අපේ පුරාවස්තු විනාශ වෙන හැටි අපි දැක්ක පොඩ්ඩකට ඉස්සර වල මේ ගිනි තැබීම ලිප් හැදීම ගිනි තැබීම මේක එකක් අනික අනවසර ඉදිකිරීම් සෑදීම ගෙවල් සදනවා මේ වගේදී සමහර තැන්වල හුඟක් වෙලාවට මේ ඉඩම පුරා මේ පැරණි බිමක ගයක් දොරක් හදා ගන්නවා නම් රජය මේක පවරා ගනී කියලා තියෙන මතු පිට තියෙන පුරාවස්තු විනාශ කරලා දානවා අපි දැකලා තියෙන ඕනතරම් මෙන්න මේවා ගෙම් වැලකිලා මේක උරුමය ආරක්ෂා කරන්නට කියලා ඉල්ලන ගමන් හොඳම දේ තමයි මේක කරන්නේ සුළු පිරිසක්. අනික් අය පුළුවන් තරම් ඉක්මනට එහෙම දෙයක් වෙනකොට අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා එතුමා ඒ ටෙලිෆෝන් නම්බරය කියයි ඒ වගේම බණ්ඩාර මහත්මයා කිව්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංකේ එක මේක දැනුවත් කරන්නට කියලා ඉක්මනට. එතකොට අපිට එක පැත්තකින් මේක නවත්තා ගන්න පුළුවන් මේ වැඩ නොකර ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. හොඳයි. සූර්ය පෙරමාතේ අපේ බුදුරජාණන් වහන්සේ සෑම මිනිහෙක්ගෙම
ඇඟ ඇතුලේ රහස් පොලිසියක් පිහිටවල තමයි පිරිනිවන් පෑවේ. රහසින්වත් පවු නොකරව කියලා වචනයක් අපේ තියෙනවා. රහසින්වත් පවු නොකරව. නුඹේ ඇඟ ඇතුලේ හෘද සාක්ෂිය කියලා පොලිසියක් තියෙනවා. ඒ පොලිසිය ඉදිරියේ උඹ වරදකාරය වෙනවා. ජූරි සභාවල් තියෙන ඇඟෙන් පිට නෙමෙයි උඹේ හදවතේ. ආන් ඒ අනුව අර හාමුදුරුවෝ කිව්වා අර මිනිහෙක් අර බුදු පිළිම වහන්සේ බිම දාපු එකට අතපය කොර වෙලා තියෙනවා. ඒ දිෂ්ටියකින්වත් පිටස්තර බලයකින් නෙමෙයි. එයාගේ පපුව ඇතුලේ තියෙන හෘද සාක්ෂිය හෘද සාක්ෂිය රහසින්වත් පවුනක ඒක සෑම දහම යාට දඬුවම් දෙනවා. මේ අපට දඬුවම් දෙන්නේ අපට දඬුවම් දෙන්නේ හෘද සාක්ෂිය. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ හෘද සාක්ෂිය ඇති කරලා මිනිහාට මිනිසත් භාවයේ ජූරියක් අපේ ඇඟ ඇතුළට දාලා තනියෙන් ජීවත් වුණත් ඔබට මෙන්න මේ යහපත් මිනුම් දණ්ඩ තියෙනවායි කියලා දුන්නා හසන්ත. ඒක තමයි මම මේ ජීවිතයේ ඉතුරු කාලය තුළ දහම් පාසල අපේ ලංකාවේ ඊගාව ජූරි සභාව දහම් පාසල අපේ ලංකාව ගලවන එකම බලවේගයයි. මේ ළමයි ටික අපි හදමු හදලා 2700 බුද්ධ ජයන්තිය එනවා. එටි ආරච්චි මහත්තයෝ අපි මේ බුද්ධ ජයන්තිය 2700 එනකොට අපි එක්කෙනෙක්වත් ලංකාවේ ජීවත් වෙන එක්කෙනෙක් පණ පිටින් නැහැ. අපේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව විතරයි ඉන්නේ. එතෙක් කල් බුද්ධාගම අත්වල ගෙනියන්න අලුත් පරම්පරාවක් හදමු. මේව නෙමෙයි ඒ පරම්පරාව හදමු නිර්මලව අර හදවතත් එක්ක. ඒක ලියලනවා ලියලමින් පවතිනවා බුද්ධාගම ලියලනවා දහම් පාසල ඔස්සේ. මගේ භක්තිය එච්චරයි. නියෝජ්‍ය පොලිස්පතිතුමා හසන්ත, දැන් අද සාකච්ඡාවේදී මේ අපේ පුරාවස්තු ආරක්ෂා කිරීමේ කාර්යයේදී පොලිසිය කළ යුතු කාර්යභාර සම්බන්ධව බොහොම වැදගත් විදිහට කතා කළා. ඒකේ තියෙන වගකීම ගැන කතා කළා. ඉතින් හසන්ත, දැන් පහුගිය කාල සීමාවේදී අපි ඇත්තරම පැමිණිල්ලක් ලැබුණාම තමයි මේ සම්බන්ධව කටයුතු කරන තත්ත්වය තුනේ දැන් වර්ෂ කිහිපයකට ඉස්සර. නමුත් අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක සම්බන්ධ වෙලා දැන් ඔය පුරාවිද්‍යා සම්බන්ධව කැණීම් සත්තන් නම් සිද්ධීන් වාර්තා වෙන්නේ හුඟක් නගරෙන් බාහිරව. සා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබාගෙන මේ දැන් සතියකට ඉස්සෙල්ලා පොලිස්පතිතුමා මාර්ගයෙන් අපේ පළාත් නමේ ඉන්න ජේසිනිය පොලිස්පතිතුමාලට ඒ පළාතේ හඳුනාගත්තා. අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපිට දීලා තියෙන විස්තර වගයක් පුරාවිද්‍යා වස්තුන් තිබෙන හැකේ සැක කරන තැන. අපි ඒවට විශේෂ ආරක්ෂාව යොදන්න කියලා ඒ දැනුම්වීමක් කරලා ඒ සම්බන්ධව මේ අපරාධ දිසාවෙන් අපි පරීක්ෂා කරලා බලනවා. ඒ අනුව දැන් අපි ඒවා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් කරලා තියෙනවා. ඒ වගේම සූර්යපෙරුම මහත්මයා කතා කළා වගේ මේ වස්තුන් ආරක්ෂා කිරීම පොලිසිය වගේම අපේ සෑම කෙනෙක්ම ලොකු වගකීමක් තියෙනවා. මහාචාර්යතුමා කිව්වා වගේ මේ පුරාවස්තු විනාශයන් කරන්න හඳුනාගත්ත කල්ලි අපි ගමේ ගම්මල ඉන්න අපේ ගම්මැසියෝ අපේ අම්මල තාත්තල සහෝදරයෝ මේ පන්සල ගිල කඩන්නේ නැහැ සන්ත. මේකට සංවිධානාත්මකම කට්ටියක් තියෙනවා. එතකොට ඒ ගමේ නැත්තම් අපි දැන් මේ පහුගිය කාල සීමාව තුළ ලංකාවේ සෑම ගමක්ම ආරණ ඉදිරියේ සිවිල් ආරක්ෂක කමිටු පිටවලා තියෙනවා. එහෙදි මේ සිවිල් ආරක්ෂක කමිටු වල නැත්තම් ගමේ අපේ පන්සලේ නායක හාමුදුරුවන්ට ග්‍රාම නිලධාරීතුමාට මේ සම්බන්ධව මේව ආරක්ෂා කිරීමේ ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මම බොහොම උවමනාව ඉල්ලා සිටිනවා මේ රටේ ඉන්න පුරවැසියන්ගේ මේවා ආරක්ෂා කරන අපේ උරුමයන් ආරක්ෂා කරන්න බැඳිලා සිටින ජනතාවගේ මේවා ගැන දැනගත්තාම අපිට දුරකථන අංකයක් ගැන කතා කරන අපිට 119 හමෝගම ගාව දැන් ජංගම දුරකථන තියෙනවා. කරුණාකරලා මේවා අපව දැනුවත් කරන්න. ඒ නිසා අපි කිසිම ભેදකින් තොරව උස් පහත් ભેදකින් තොරව නැත්තම් බලවත් සහ බලවත් නැති කියන ભેදකින් තොරව මේවා ආරක්ෂා කරන්න පුරවැසියන් විදියට සහ දෙපාර්තමේන්තුවට බැරි සිටිනවා. ඒ නිසා මම මහජනතාවගේ වගේම ප්‍රදේශයේ මේ අපේ රටේ ඉන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දෙයක් ගැන ආරංචියක් ලැබුණු වහාම ප්‍රමාදකින් තොරව සැකේ නිරවුල් කරගන්න තමන්ගේ අදාළ පොලිස් ස්ථානයට දැනුම් දීමක් කරන්න. හොඳයි. බණ්ඩාර මහත්තයා, මේ පුරාවස්තු විනාශ වීම ඒක එක්තරා විදිහක අපරාධයක්. තව පැත්තකින් ওই කතන්දරේ පිටුපස වෙලා තියෙනවා දැන් විදාකර දැන් නැහැ ඒක අඩුයි. දැන් ওই බිල්ල දෙන්නත් ඕනේ කියනවනේ. මේ නිධානේ ගන්න තුම් කුළුඳුල් එක්කෙනෙක් තමයි ඕනේ කියන අහිංසක ජීවිත මේ අපේ රටේ දරුවෝ සමහරට අරගෙන ගිහිල්ලා ඔය අහුවෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ බිල්ලක් දීලා තමයි මේක ගන්න ඕනේ කියලා. මේ මෙවැනි මිත්‍යාවන් තුල තමයි මේ විෂයපතේ විසිරලා පැතිරලා තියෙන්නේ. ඔබතුමාට තියෙන පිළිතුරක්. ඔව්, ඇත්තටම මේ මේක මෙතෙක් කල් තියෙන අත්දැකීම් එක ගත්තාම මේ
ඉතාලම පැහැදිලි මේගොල්ල යන්නේ මේ මිත්‍යාවක් එක්ක නැත්තම් මිරිඟුවක් එක්ක කියන එක. මොකද මගේ සමහර මේ විවෘත දේශන තිබිච්ච ඒවට මේ මේවට සම්බන්ධ වෙලා හිරගෙවල් වල läගලා දඩගෙවලා එහෙම නැත්නම් මේවට මුදල් වියදම් කරලා කිසිම පළක් නැතුව අර වගේ දහදොක් විඳලා ඇවිල්ලා ඇත්තටම ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා දැනගන්න මේ ඇත්තටම නිදන් කියන දෙයක් තියෙනවද නැත්නම් මේක මිත්‍යාවක්ද කියන එක. අන්තිමට හම්බෙච්ච දෙයක් නැහැ. ඔව් ඒකෙන්ම පැහැදිලි මේ යන කිසිම කෙනෙකුට එහෙම දෙයක් ඔය කියන විදිහට පොළොවට තැම්පත් කරලා බහිරවයෝ තියලා එහෙම නැත්නම් බිලි දීලා ගන්න කවුරුවත් එහෙම දෙයක් මේ භූමියේවත් ලෝකෙ කොහෙවත් තැම්පත් කරලා නැහැ. බඩර මහත්තයෝ ටන්ටන් ගාලා ගලක සද්දයක් ඉන්නවනම් ගම්වල මිස ඕක නිදන් ගලක්නේ. ඕක ඇතුලේ තියෙනවා කියලා. ඒ ඇතුලේ අවකාශයක් තියෙන හින්දා තමයි. ඒක පැහැදිලිවම මේ භූවිද්‍යාත්මක පතුරෝන. මෙන්න මේක ඇතුලේ නිර්මාණයක්. ගලේ පැල්මක් ගියාම අපි දැන් ඒක සරලව අපි බෝතලයක් වීදුරුවක් හැම බිම් වැටලාම බින්දුනද බලන්නත් පොඩි තට්ටුවක් දාලා බලනවා. ඒ කියන්නේ ඒකේ සද්ද වෙනසක් තියෙනවා එතකොට. බැරි වෙලාවත් කැලේ යන්න ගිහිල්ලා ඔය ගලෙන් රූටල කවුරු හරි වැටුණොත් බිලි ගන්නවනේ. ගලේ පැල්මක් ගලේ මේ මොකක් හරි පීටීමේ වෙනසක් බොල් බවක් තිබුණොත් ඒ වගේ සද්ද එනවා. බොල් බවක් කුහරයක් තිබුණොත්. ඒවා කිසිම ඒ වගේම අනික එක තමයි අර ගල් දිය කරන ක්‍රමයක් හෝ එහෙම එකක් අපේ තිබිලා නැහැ. මොකද දෙපාර්තමේන්තුවෙන් අහනවා බොහෝ අය මේ 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 නිදන් වස්තු තැම්පත් කරපු දැන් වහලා තියෙන බදාමය දිය කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා කියලා. එහෙම එක්කුත් නැහැ. ඒ වගේම තව එකක් තමයි මේ 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 මෑතක තියෙනවා මේ පොළොවට තියෙන මේ නිදන් වස්තු පෙන්නන මේ උපකරණ තියෙනවා කියලා. එහෙම එක්කුත් නැහැ. මොකද එතන අවධාරණයෙන් කියන්න ඕනේ ඔය මෙටල් ඩිටෙක්ටර් වගේ මේ භූමිය යට තියෙන වෙනත් කියන්නේ පාෂාණ වර්ග වෙන්න පුළුවන් අයන නැත්තම් ඛනිජ ද්‍රව්‍ය වෙන්න පුළුවන් අර මේ සූර්ය පෙරුම් මහත්තයා කියෝ වගේ මේ ඛනිජ තෙල් වගේ මේ වගේ දේවල් හොයන්න පුළුවන් උපකරණ තියෙනවා. මේ කොහෙවත් උපකරණ නැහැ. නිදන් වස්තු හොයන්න මේ හදපු උපකරණයක් නැහැ. ඉතින් ඒ වගේම මේ ඊටාම පැහැදිලි මේ අර මේ තොරතුරු ඔක්කොම ගත්තාම මේ යන්නේ මිරිඟුවක් පස්සේ කියලා. ඉතින් දැන්වත් තේරුම් ගන්න ඕන මේ වෙනකොටවත් මේ ඉතුරු යන අය කොහෙන්වත් නිදන් වලින් ගත්ත දෙයක් නැහැ. අර වරාගම් වාගේ මොකද වරාගම් නිදන් වලින් හම්බුණා කියපහම ඉතුරු අය යනවා ඉතුරු තියෙන තැන් ටික හරහා. නිසා ඒක ව්‍යාපාරයක්. ඒක වෙනමම නැවැත්විය යුතු කාර්යයක්. ඒ මිසක් මේ අපේ තියෙන උරුමය විනාශ කරගෙන අපේ මේ ගොඩනැගිලියට දැන් ශිව දේවාලයට ආරලා තින ඇත්තම තව මතය තමයි මේ ගොඩනැගිලිවල පාදමේ යට මේ මහා විශාල වස්තු තැන්පත් කරලා තිනවා. ඒකත් ඉතම එතෙන්දි අපිට කියන්න තියෙන්නේ ඒ වගේ වැ තැන්පත් කරන්නේ අර දැන් නිදන් වස්තු පොඩි තැන්පත් කරනවා වගේ ඉතාම සුළු යම් කිසි සමහරලට දේව ප්‍රතිමාවක් භක්තියත් එක්ක ඒ භූමිය වෙනුවෙන් තැම්පත් කරන දෙයක් මිසක් ඔය කියන මහා අනර්ග මේ වස්තුවක් වටිනා වස්තුවක් නෙමෙයි. එහෙ මේවා මේ භූමියේ තිබුණා නම් හසන්ත මේ වෙනකොට අපේ මේ මේ කෞතුකාගාරවල ඉඩක් නැහැ මේ ලංකාව පුරා ඔය තරම් මේ පොළොව යට පුරා වස්තු තිබුණා නම් ඔය කියන මහා වටිනා. ඒ කියන්නේ මං ඊටාම කියන්නේ අභියෝග කරන්න කැමතියි ඔය කියන විදිහේ මහා විශාල පුරා වස්තුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. මොකද අපි වගකීමෙන් කියන ඔය කියන දඹරන් පිළිමවත් එහෙම නැත්නම් මහා විශාල අනර්ග පිළිමවත් වෙනත් වටිනා කියන මිලෙන් වටිනා කියන දෙයක් මේ පොළොවට ඒ විදිහට තැම්පත් කරලා නැහැ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අපේ ජනතාව මේ වටපිටාවේ මේ කොළඹ නෙමෙයි ප්‍රධාන නගරවල නෙමෙයි අර කලින් සඳහන් කළා වගේ අපේ උරුමේ තියන්නේ රටේ ජනතාව ඉන්න රටේ ජනතාව ජීවත් වෙන වටපිටාව තුළ. ඒ නිසා ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ වටපිටාවේ යම් කිසි එවැනි සිද්ධියක් වෙනවා නම් විශේෂයෙන්ම දැන් සියලුම පොලිස් ස්ථාන ඒ වගේම 119 කතා කරන්න පුළුවන්. ඒ වගේම මම විශේෂයෙන් දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් ඒකකයේ අංකයක් තියෙනවා 0112 69 47 27. ඒ වගේම ෂණික ඇමතුම් අංකයක් තියෙනවා 0117 23 3. මේ අංකවලට කතා කරලා ඕනෑම වෙලාවක අපේ දෙපාර්තමේන්තුවට මෙවැනි සිද්ධියක් වෙනවා නම් තමන්ගේ වගකීම ඉටු කරන්න තමන්ගේ උරුමය වෙනුවෙන්. හොඳයි. කෑදරකම වස්තු තණ්හාව නිසා මෙලවටත් එලවටත් දෙකටම පළදෙන පාපකර්මයන් තමයි අවසානයේ කරගෙන තියෙන. බලපුවම මිනිසු බිලි දීලා මෙලෝදීම පළදෙනවනේ පොලිසියට අහුනොත් එහෙම. දැන් එලෝදිත් පළදෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ බඩ ආරපුවාම තිරස කඩලා දාපුවම රස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඕක ඇති දෙයක් නැහැ. පූජාවත් තියෙන පූජාවත් හොරකම් කරන අයට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්න කැමති මහාචාර්ය ටී.ජී. කුලදීවුංග මහත්මයාට ආචාර්ය ජේ.ආර්.පී. සූර්යප්‍රේම මහත්මයාට
එවැගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ TMC බණ්ඩාර මහත්මයා විශේෂ හදිසි ගවේෂණ අංශයේ ප්‍රධානීයට කටයුතු කරනවා. එවැගේම නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා අපේ අපරාධ දිසාව භාර රවි විජේගුණාරතන මහත්මයා ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නැවතත් දොර මණ්ඩලාවකින් හමුවෙන්න සමු ගන්නවා. බොහොම ස්තුතියි.